ලකුණු ලබා ගන්න ලේසි නෑ. ලකුණු 300ට වැඩි ඉලක්කයක් සෑහෙන මහන්සි වෙනවා විශ්ව යාගේ රිද්මය තියාගන්න. ලහිරු කඩුව අරගෙන අපි ගේම් එකකට ගෙන අපි පුළුවන් තරම් ඩිසිප්ලින් එක තමයි කතා කරේ. මම හිතන්නේ තන තීරුව දැන් දැනට මැසෙන විදිහට සාමාන්‍යයෙන් බවුන්ස් එකේ වේලි වෙනවා. ලකුණු ලබා ගන්න ලේසි නෑ. නමුත් මම හිතනවා ලකුණු 300ට වැඩි ඉලක්කයක් අපි ලබා ගත්තොත් අපිට වාසිදායක වෙයි කියලා. ඔව් මෙතන තනගේ පළවෙනි දිනේ නම් හොඳ තනතිරුවක් කියන්නේ තනකොළ සහිත තනතිරුවක් අපි පුළුවන් තරම් උන්ට උපදෙස් දුන්නේ අපේ බේසික්ස් හොඳට කරන්න කියලා. ඒ කියන්නේ අපි අර කියන්නේ ඕස්ටම්ප් එකේ වැඩි වෙලා බෝල් කර කර ඒකොළම සර්ච් කර කර ඉන්න කියලා එකම එන මූමන්ට්ස් එකත් එක්ක අපිට ඇඩ්වාන්ටේජ් එකක් කරගන්න පුළුවන්. ඉතින් අපේ බේසික් ප්ලෑන් එක අපි පුළුවන් තරම් ඩිසිප්ලින් එක තමයි කතා කරේ. ඒ ඩිසිප්ලින් එක ඇතුලේ ඉඳපුකෙන් තමයි මම දැන් සක්සස් වුණේ. ඒගොල්ලෝ විකට් 10 ගන්න හොඳ තැන් වල බෝ කරා, හොඳ ස්පෙල්ස් ටිකක් දැම්මා, දෙපැත්තම හොඳ බෝලින් පාර්ට්නර්ෂිප්ස් ගියා. අපි ඒව තමයි අපි විතරම ප්ලෑන් සරිලා දුන්නේ. විශේෂයෙන්ම රයිල් කුමාර ආබාධයෙන් පස්සේ තමයි ටෙස්ට් කරලා ක්‍රීඩා කරන්න තැන් පස්සේ ඔවුන් සම්බන්ධයෙන් පොඩක් කිව්වොත් ඔවුන් මේ මිතන අද උදේ වල මේ සෑහෙන ඩැමේජ් එකක් කරා බංගලාදේශ පරිණාමය. ලහිරුට ආබාධ වලින් තිබ්බා. ඉතින් ආබාධ වලින් පස්සේ අපි ඔව්ව නැවතත් ජාතික මට්ටමට ලෑස්ති කරන්න පොඩි කාලයක් ගත්තා. වර්ක් ලෝඩ් එහෙම සම්බන්ධව ඒව කළා. විශේෂම ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන්න පසුගිය කාලේ සීමා තුළ ඔහුගේ පන්දු යවන වාර ගාන වැඩි කරලා අපි ඔව්ව ලෑස්ති කරා. මම හිතන්නේ ඔහු තමයි අද කඩුව අරගෙන අපි ගේම් එකකට ගෙනා. මම හිතන්නේ හොඳ තැන් වල පන්දු යවුවා හොඳ වේගයක් සමග. විශේෂම විශ්ව ප්‍රණාන්දු ඔව් විශ්ව මං හිතන්නේ ගොඩක් වෙලාවට ටෙස්ට් තරඟ තමයි ක්‍රීඩා කරන්නේ. මතන්නේ අපේ ඩොමස්ටික් බැලුවොත් එයා වයිට් බෝඩ් එකට ක්‍රීඩා කරනවා. මත ඉන්ටර්නැෂනල් ටෙස්ට් ක්‍රිකට් ඉතින් ඔහුට තියෙන තරඟ ප්‍රමාණය අඩුයි. අවුරුද්දක් ඇතුළත සෑහෙන මාංශයක් දන්නවා. ඔහුගේ රිද්මයම පවත්වා ගන්න මොකද ඔහු ගොඩක් හොඳ සේවයක් කරනවා. අන්තිම වසර කීපෙම ටෙස්ට් ක්‍රිකට් එකේ අපි හැමතිස්සෙම බලන්නේ ඒ ටෙස්ට් ක්‍රිකට් එකට යාව ෆිසිකලි මෙන්ටලි එහෙම ප්‍රිපෙයාර් කරලා තියාගන්න. මොකද අපි දන්නවා ටෙස්ට් තරඟ අතර ගොඩක් ගැප්ස් තියෙනවා. ඉතින් ඒක ලේසි කාර්යයක් නෙවෙයි. නමුත් සෑහෙන මාංශ වෙනවා විශ්ව යාගේ රිද්මය තියාගන්න.